ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන මගේ ආදරණීය අලු සිල්මු දෙනාට එස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් වීඩියෝ එකක් මම අද ඔයාලට අරන් ආවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකදී මම එක ඕඩේ එකට කියලා පෙන්නන්නම්. ඒ ඕඩේ එකට යන අවස්ථාවේදී ඔයාලා හරියටම බලා ගන්න මොන වගේ සිග්නල් බලද්දි මම ඕඩේ එකට යන්නේ කියලා. හොඳයි. මේ එස්පර්ට් ඔප්ෂන් එකේ ගොඩක් අය සක්සස් වෙලා තිබ්බ අපේ වීඩියෝ හරහා ගොඩක් අය හිමීට දවසට එක ඕඩේ එකක් දාගෙන හිමීට වැඩ යල්ලන් යනවා. ඒගොල්ලෝගේ අදහස් අපි සමග බෙදා ගන්න අතර මොකටද සතුටුයි අපි කියලා දෙන දෙයකින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ගේම ගහ ගන්න ඕන. හොඳයි. මම මුලින්ම කියලා දෙන්නම් මේ ස්පොට් ඔප්ෂන් කියන ප්ලැට්ෆෝම් එකට ඔයා සම්බන්ධ වෙනවා නම් නිවැරදිව පිළිවෙලට කොහොමද මේ ප්ලැට්ෆෝම් එකේ account එක හදාගන්නේ මේ දේවල් පිළිබඳව ඔයාට පුළුවන් මගේ channel එකට එන්න. channel එකට ආවට පස්සේ තියෙනවා playlist කියලා තැනක්. මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් ඒ කුටික පාර touch කරන්න. ඊට පස්සේ ස්පොට් ඔප්ෂන් කියලා ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට playlist එකක් නිර්මාණය වෙලා තියෙනවා මගේ channel එකේ. මේ ප්ලේලිස්ට් එක උඩ එකපාර ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මම දැනට මේ ස්පොට් ඔප්ෂන් සම්බන්ධයෙන් කරපු සීලමු වීඩියෝ පිළිවෙලට එකින් එක මෙතන අන්තර්ගතයි. කවුන්ට් එක හදන තැන ඉඳන් වීඩියෝ පහළට පිළිවෙලට මම මෙතෙක් ගෙන ආපු වීඩියෝ ටික අන්තර්ගතයි. මේ කලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට මේ වීඩියෝ බලලා ටිකට් එක මේක ඉගෙනගෙන අල්ලගෙන ඉස්සරහට යන්න පුළුවන් මේ ප්ලේලිස්ට් එක කරා. අනිවාර්යෙන් මේ ප්ලේලිස්ට් එක නරඹන්න. හොඳයි. මේ වීඩියෝ අතරම එක වීඩියෝ එකක් ගෙනා වගේ නම් කොහොමද ගිනුමක් හදාගන්න ස්පොට් ඔප්ෂන් එකේ. මෙන්න මේ වීඩියෝ එක මේ වීඩියෝ ලින්ක් එක මම පහලින් දාලා තියෙනවා. වීඩියෝ එක මෙතෙන්දී ඕපන් කරන්න. හොඳයි. වීඩියෝ ඕපන් කරාම වීඩියෝ එක පහ ඩිස්ක්‍රිප්ෂන් එක මෙන්න මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ස්පොට් ඔප්ෂන් ඔරිජිනල් ඇප් ඩවුන්ලෝඩ් ලින්ක් කියලා මම ලින්ක් එකක් දාලා තිනවා. මේක බොරු ඇප් නිර්මාණය වෙලා තිනවා. මේ ලින්ක් එකට ටච් කරලා ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ඔරිජිනල් ඇප් එක මෙතනින්ම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි. channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. අපි දාන වීඩියෝ හැමෝටම ඔයාලට පුළුවන් ඉස්සරහටත් කිසිම ගැටලුවක් නැතුව නරඹන්න. හොඳයි. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඔයාලට බලා ගන්න පුළුවන් අද මමට 6ක් මුදලක් මාකට් එකට දාලා ලෑස්ති කරන් ඉන්නවා. ඒ වගේම ඉන්ඩිකේටර් කීපයක් මම මාකට් එකට දාගෙන ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් බෝලිංග බෑන්ඩ්, ඒ වගේම මූවන් ඇවරේජ් ඩබල් ලයින් එක, ඇලිගේටර් ලයින්, ඒ වගේම මැග්ඩි ඉන්ඩිකේටර් එකක් මම දාගෙන ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු හොඳ අවස්ථාවක් ආවට පස්සේ මාකට් එකට සල්ලි දාන්න. හොඳයි. රයිට්. හොඳයි. මාකට් එක ඔව් මෙතෙන්ද මාකට් එක අප් වෙනවා. මම මෙතෙන්ද මගේ සල්ලි දානවා මාකට් එකට තව චුට්ටකින්. හොඳයි. මම මෙතෙන්ද මගේ සල්ලි මාකට් එකට දානවා. මම මුලින්ම තීරණය ගත්තේ ඔයාලා බලා ගන්න පුළුවන් බෝලිංග බෑන්ඩ් එක ගිහලා දම්පාට් එකව මාකට් එකට රස් කරා. ඒ කියන්නේ ඒත් එක්කම ඔයාලා බලා ගන්න පුළුවන් අනිත් ඉන්ඩිකේටර් වලින් ඉහළ පැත්තට ලයින් වල පරතරය වැඩි වෙලා ඇත්තලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක මොමන්ට් එකක් පටන් ගන්නවා කියන එකයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. සියලුම ඉන්ඩිකේටර් දිහා ඔයා දැන් බලන්න. මැග්ඩි ඉන්ඩිකේටර් එකෙත් නිල් පාට සහ තැඹිලි පාට රේඛා ඉහළ පැත්තට හැරිලා තියෙන්නේ. එන්නේ නැත් වෙනවා. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් අප් මොමන්ට් එකේ තමයි තියෙන්නේ. ඉස්සරහට රයිට්. ඉතින් පැහැදිලි මාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක් අල්ලගත්තොත් ඔයාලට මේක බය නැතුව වැඩේ කර ගන්න පුළුවන්. හොඳ වෙලාවකදී ඇවිල්ලා මම වෙලා හොඳ වෙලාවක් කොහොම තෝරගන්නේ? මේ හැම දෙයක් මගේ channel එකේ ගෙනල්ලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන්ම අප් මොමන්ට් එකක් මෙතන ඉඳන් පටන් ගන්නවා. මේක මේ සමාන්තරව ගියාට මේක අප් මොමන්ට් එකකට හැරෙන්න ඕන අනිවාර්යෙන්ම මේ signal එක. හොඳයි. ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඒක profit කරගත්ත රෝ 10කට රෝ 6ක මුදලක් අපි මාකට් එකට දැම්ම රෝ 10 සඳහා 8යි 6ක මුදලක් අපි එළියට ගත්තා. හොඳයි. පැහැදිලි මාකට් එක අප් මොමන්ට් එකක් දැන් හැදිලා තිනවාට ඔන්න පැහැදිලිවම බලා ගන්න පුළුවන් මාකට් එක ඉහළ පැත්තට අප් වීගෙන තමයි යන්නේ. පැහැදිලිවම රයිට්. හොඳ අවස්ථාවක් මාකට් එක අප් මොමන්ට් එකට හැරිච්ච හොඳ තැනක්. හොඳට තේරුම් අරගෙන ඉතින් අපිට ඕඩේ එකට යන්න හොඳටම කාල සීමාව තිබුණා. හොඳයි. මම පැහැදිලි කරන්නම් ඔයාලට හරියටම මම කොහොමද මෙතෙන්දී ඕඩ එකට ගියේ කියලා. මෙතෙන්දී පළවෙනියට මම දැක්කා බෝලිංග බෑන්ඩ් එකේ හෙල රේඛා මාකට් එකට ටච් කරනවා. ඉතින් තමයි පළවෙනි සිග්නල් එක ගත්තේ. දෙවෙනියට මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මූවින් ඇවරේජ් ඩබල් ලයින් එක සහ ඇලිගේටර් ලයින් ඉහළ පැත්තට හැරිලා ඈත් වෙනවා. ඒ වගේම මැග්ඩි ඉන්ඩිකේටර් එකේ ක්‍රෝස් ඇක්ස් දුවලා ඉහළ පැත්තට ලයින් හැරෙනවා. ඒ කියන්නේ මාකට් එක මොමන්ට් එකට ගමන් කරනවා කියන එක තමයි මේ සියලුම ඉන්ඩිකේටර් වලින් පෙන්වලා තියෙන්නේ. අපි හිතුව විදිහට මාකට් එක මොමන්ට් එකට ගමන් කරා. මෙතන පැහැදිලිවම ඔයාලට මේ දේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක හරියට කරනවා අනිවාර්යයෙන්ම යුසීමෙන් සහ කැපවීමෙන් කරන්න ඕන. මම හිතුව දකින දැන් වලදී මේක ඕඩර්ස් දාන්න කිව්වොත් කරන්න අමාරුයි. පැහැදිලි හොඳම තැනක් බලලා දවසට එක ඕඩර් එකක් දා ගන්න ඕන. මෙතන පැහැදිලිවම තවත් දෙයක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේකට කලින් කියලා දුන්න තීරියක් මෙතන ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මම කලින් ඔයාලට කියලා දුන්න රහස් ක්‍රමයක් මෙතෙන්දි මම දැක්කා. මම ඒකත් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. රයිට්. මාකට් එක අතීතයේදී අවලුවත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මෙතන බලන්න මේ මාකට් එක යම්කිසි පීඩනයක මෙන්න මේ කාල සීමාවද ගිහිල්ලා තියෙන්නේ. පටු ගමන් මාර්ගය ගිහිල්ලා ඉහළ පැත්තට තමයි බෝලිංග බෑන්ඩ් ඉහළ ලයින් එක පැත්තේ තමයි වැදුනේ. ඒ කියන්නේ මාකට් එක අප් වෙන පැත්ත.
අම්මේ කලින් කියලා දුන්න ඔයාලට මේ තීරිය මගේ කලින් වීඩියෝ වල ඒකනේ අදහසක් ගන්න පුළුවන් ඒ වගේම මැග්ඩි ඉන්ඩිකේටර් එකෙත් අපිට ලයින් දි වලින් සිග්නල් දීලා තියෙන මාකට් එකක් අපනවා කියලා දෙන්නේ සීලම කර්ම කාරණා තුලින් අපිට පැහැදිලි අදහසක් ගන්න පුළුවන් මාකට් එක අප් මොමන්ට් එකේ ගමන් කරනවා කියලා ඉතින් ඒ දුන්න සිග්නල් හරියටම හරි ඒ වෙලාවේ මාකට් එක අප් මොමන්ට් එකට තමයි ගමන් කරේ රයිට් ඔයාලට ස්පොට් ඔප්ෂන් සම්බන්ධයෙන් මොනවාරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේක හිමීට ඉවසීමෙන් කැපවීමෙන් හිමීට කරගෙන යන්න එමුණුත් ඔයාලට පුළුවන් මේ ගේම අගා ගන්න එමුණුත් තුනත් අනිවාර්යෙන්ම ලොස් වෙලා යනවා රයිට් තවත් අලුත්ම වීඩියෝ එකක් මට අරන් එනවා මේ වීඩියෝ එක සම්බන්ධයෙන් කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න ඒ වගේම අපේ channel එකත් එක්ක තුලෙන් මතක් කරන්න බා හොඳයි වීඩියෝ එක අතරම තිරින් නතර කරනවා හැමෝගෙම ට්‍රේඩින් ලයිෆ් එක සක්සස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉදිරියටත් හොඳ වීඩියෝ අරන් එන්න අදට වීඩියෝ එක තිරින් නතර කරන හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම තෙරුවන් සරණයි.